මම හිතුව මේ මට මුලින්ම එන පළවෙනියකට දෙනවා කියලා. හරි, එතකොට හැමදාම ඔයා වැඩ කරගෙන ආපුලා මේ දේ කියන්නේ ටයිම් ටේබල් එකට වැඩ කරා. එතකොට මේ අර සබ්ජෙක්ට් තුනම එක දවසක පාඩම් කරා. සර් කිව්ව විදිහට ඔරලෝසු වෙන තරම් තියෙනවා මේ. ඒ දවස්වල තමයි ඒකම මගේ ළඟ තියෙනවා. දැන් අලුතෙන් ඒ ලෙවල් කරන්න එන අයට මොකක්ද වැඩ කියන්න තියෙන්නේ? මේ පාඩම් කරගෙන යන අයට මොනවද පාඩම් කරන්න විශේෂ දේවල්? ඔව් ඇත්තනම කිව්වත් සරහට මේක පොඩි දෑයක්ක්. මේක පොඩි දෑයක්ක් අරක තමයි මම දකින්නේ ලොකුම දෑයක්ද. පොඩි ගමනක් ආවා, ටිකක් දුර ගමනක්, විශේෂ කෙනෙක් හම්බෙන්න. අපි මං හිතන්නේ මට කිලෝමීටර් 120ක් 130ක් විතර දුරින් ඉන්නේ. මේ අදමයි මං දැක්කේ, මගේ ගෝලෙක් වුණාට මං අදමයි දැක්කේ. මේ නම කියන්න බලන්න, සසින්දු නිම්සාර. සසින්දු නිම්සාර මේ මෙයා විශේෂ කෙනෙක්. මොකද දිස්ත්‍රික්කෙන් කීයද කියන්න බලන්න විස්තරේ රිසර්ච් ඔක්කොම. දිස්ත්‍රික් වස් අයිලන්ඩ් 13. දිස්ත්‍රික් වස් අයිලන්ඩ් 13 කුරුණෑගල දිස්ත්‍රික්කේ පළවෙනියා. ඉතින් මේ මගෙත් මම කියන්නේ මම ලංකාවේ 10 වෙලා කොළඹින් 4 වෙලා තමයි මේ මම ඒලෙල් රිසල්ට් එක ගත්තේ. අරගෙන මම දැන් ජවදුර කැම්පස් එකට යන ගමන් තමයි මේ හැමදේම කරගෙන යන්නේ. ඒත් මේ අර මට බැරි වුණා මේ පළවෙනියෙක් වෙන්න. ඉතින් මේ මට හම්බෙච්ච පළවෙනියා. හරිද? දැනට හම්බෙච්ච පළවෙනියා. ඉතින් මේ මාත් එක්ක මගේ පන්තියේ මේ අර හම්බෙන් ආපු කෙනෙක් නෙවෙයි. හම්බෙන් ආපු කෙනෙක් නෙමෙයි. මේ මාස නපේ මාස, ඒ කියන්නේ එක මාසේ එනේ දාගෙන නැත්තේ පළවෙනි මාස විතරයි ආවේ නැත්තේ. එතනින් එහාට හැම මාසෙකම පන්ති ඇවිල්ලා තියෙනවා අපේ ICT පන්තියට, ඔන්ලයින් ICT පන්තියට. තව දෙයක් මේ අර ඔන්ලයින් පන්ති වලට බෑ බෑ කියලා කියනවනේ. එහෙම එකක් නෑ නේද? ෆිසිකල් පන්ති නෙමෙයි, ඔන්ලයින් පන්ති වලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔන්න පළවෙනියෙක් ඉන්නවා. මේ කියන්න බලන්න මේ පාඩම් කරපු විදිය සහ මේ පොඩ්ඩක් මොනවා හරි දේවල් ටික. මම ගොඩක් පාඩම් කරේ නෑ. මං ගොඩක් වෙලාට සර්ගේ ක්ලාස් ඉඳලා ක්ලාස් බලලා ඊට පස්සේ චුට්ටක් පාඩම් කරලා පේපර් කරන එක තමයි කරේ. එතකොට මං වයිට් බෝඩ් එකක් තියාගෙන ගණන් හැදුවා ගොඩක් වෙලාවට. IT වල ලොජික් ඒට් ගණන්, එහෙම නෙට්වර්ක් ගණන් එහෙම හැදුවා. නැත්තම් මට එක දිගට ඉඳා ඉන්නත් බෑ, මට නිින්ද යනවා. ඒ හින්දා මං වයිට් බෝඩ් එකක් තියාගෙන ගොඩක් වෙලා වයිට් බෝඩ් එකත් එක තමයි වැඩ කරේ. එතකොට මේ ලයිව් ක්ලාස් වලට ආවද රෙකෝඩින් බැලුවා? ලයිව් ක්ලාස් තමයි ආවේ. තනිකරම ලයිව් ක්ලාස් එකලා ඔන්ලයින් ක්ලාස් වලදී මේ ගොඩක් දැන් මගෙත් බලලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ පන්තියක ළමයි ඉන්න ප්‍රමාණයෙන් භාගයක් විතර තමයි ලයිව් වෙන්නේ. ඉතුරු භාගේ රෙකෝඩින් බලන්නේ. හැබැයි අර මම හැමදාම කියනවා පුළුවන් නම් ලයිව් එකට එන්න කියලා. එතකොට අර පොඩ්ඩක් දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් අහුවොත් මම අනිවාර්යෙන් උත්තර දෙනවනේ. අනිවාර්යෙන් අපේ ප්‍රශ්නයක් අහුවොත් මම උත්තර දෙනවා. හැබැයි මේ අර රෙකෝඩින් එක බලද්දි එහෙම කරන්න බෑනේ. ඉතින් එතකොට මේ ප්‍රශ්නයක් නැහැ. මේ දෙකම බලලා අපේ සමහර දැන් අපේ තව දිශික්ක වල ළමයි ඉන්නවා. ඒගොල්ලෝ අර රෙකෝඩින් බලලා කරගත්ත කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලයිව් වෙන එකේ ලොකු වාසියක් තියෙනවානේ. ටයිම් ටේබල් එකට කර වැඩ කරාද? ටයිම් ටේබල් හදාගත්තා. ඒ වුණාට හැම වෙලෙම ඒක කරන්න අමාරුයි. ඔව්. එහෙනම් පුළුවන් විදිහට ඒ ටයිම් ටේබල් එක කොහොම හරි කම්ප්ලීට් කරන්න හැදුවා. දවසකට සබ්ජෙක්ට් දෙකක් පාඩම් කරලා තුනක් පාඩම් කරලා මම මේ ප්‍රශ්න ටික අහන්නේ. මොකද මේක බලනවා මගේ මේ පන්ති වල ඉන්න ළමයි ටිකනේ. පන්ති වල ඉන්න ළමයි ටික බලනවා. එතකොට මේ ඒගොල්ලන්ට අර අපි හැමදාම කියන්නේ අර මෙහෙම කරන්න කියලානේ. කරපු එක ප්‍රතිඵලයක් ඉන්නවා. ඒ කියන්නේ කරපු දේවල් ටික මම හරියට මහ ගන්න පුළුවන් මේ දැන්. 2023 පළවෙනියනේ. ඉතින් එතකොට අපිට අහන්න පුළුවන් මේ එතකොට මේ අර සබ්ජෙක්ට් තුනම එක දවසක පාඩම් කරා. සර් කිව්ව විදිහට දවස් දෙකක් කරලා ඊට පස්සේ මාරු වෙනවා. ආ දවස් දෙකක් කරලා මාරු වෙනවා. ඒ මෙතඩ් එකක් තමයි පාවිච්චි කරා. ඒ කියන්නේ අපේ දවසකට මම කිව්ව සබ්ජෙක්ට් දෙකක් කළා. අර පටල ගන්න තුව ලින්ක් කරන්න ඊළඟ දවසට ආයි සබ්ජෙක්ට් දෙක ගාලා අර ඊළඟ දවසට ආවට පස්සේ අර ඒ සිස්ටම් එක අපි කරා. තව විශේෂ දෙයක් තියෙනවා. හරිද? ඒ විශේෂ දේ තමයි මේ මම පාඩම් කරපු විදිහක් තියෙනවා. මොකද මම වාඩ මගේ මං ගැන දන්නවා ඇති. ඉතින් මගේ ඒ රිසල්ට් එක ගැන. එතකොට මේ මම පාඩම් කරපු විදිහක් තියෙනවා. මේ දවස්වල මට තිබුණ ප්‍රශ්නයක් තමයි අර මේ පාඩම් කරනවා අර පාඩම් කරලා කොච්චර වෙලා පාඩම් කරාද කියලා මේ අදහසක් නැහැ. අදහසක් නැති නිසා මේ ඒක අර මම කල්පනා කරා මම ඒ කාලේ මම කල්පනා කරා මේක කොහොමද මැනගන්නේ කියලා. එතකොට මට ඒකට එක විදිහක් ඒ දවස්වල නිකන් හිතිලා මම ඒ දේ කරේ. මේ ස්ටොප් වොච් එකක් අරගෙන, ඒ කියන්නේ මගේ අතන ෆෝන් එකේ ස්ටොප් වොච් එකකින් තියාගෙන පාඩම් කරන වෙලාවට ස්ටොප් වොච් එක ඔන් කළා. ඊට පස්සේ ආයි පාඩම් කළා. ඒ මොකක් කර හේතුවක් මත නැගිටලා යනකොට මම ස්ටොප් වොච් එක ඕෆ් කරලා යනවා. එතකොට මට හරියටම ටයිම් එක දන් හිතන්න මම පාඩම් කර කර ඉන්නකොට මැද්දෙන් තේ එකක් බොන්න කිට්ටොත් එහෙනම් මම එතකොට ස්ටොප් වොච් එක ඕෆ් කරලා යන්නේ. ඒක තන නවත්තලා යන්නේ. එතකොට මට සාමාන්‍යයෙන් දවසට පැය කීයද කියලා පාඩම් කරන්නේ දැනගන්න පුළුවන්. එතකොට මම මේ මෙතඩ් එක අපේ ළමයි හැමෝටම මම කරන්න කියලා කිව්වා මුලදී. හරිද? එතකොට කිව්වට පස්සේ මෙයා මට කිව්වා මේ කතා කරලා මම ඒ ක්‍රමයක් කරනවා. මේ හැබැයි මට එහෙම යාළුවන්ට දාන්න විදිහක් නැහැ. මේ එහෙම කියලා පොඩ්ඩක් කිව්වා. මම එතකොට කොහේනම් මට දාන්න. දැන් මේ තියෙන්නේ මෙයාගේ chat එක. හරිද? chat එක ඒ දවස්වල ඉඳලාම මේ يعني මේ ඔක්තෝබර් මාසයේ සැප්තැම්බර් මාසවල ඉඳලා මේ ඔරලෝසු වෙන තරම් තියෙනවා. මේ ඒ දවස්වල තමයි ඒකම මගේ ළඟ තියෙනවා ඈ. මේ තියෙන්නේ යා හැමදාම මට දාලා තියෙනවා. මේ අන්තිම වෙද්දිත් මේ බලන්න මාර දැන් මේ බලන්න ගිය අවුරුද්දේ ඔක්තෝබර් 11 වෙනිදා පැය 3යි පාඩම් කරා. අර ඒ පැය 3ක් පාඩම් කරලා මම අර ඔයගොල්ලන්ට කියලා දෙනවා සමහර දවස් පැයයි නේ. සමහර දවස් පැය පාඩම් කරලා නැති අවස්ථාවක දාලා දෙනවා නේ. පැය විනාඩි 20ක හැමදාම දාලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් එහෙම කරලා සමහර දවස් මේ දැන් පැය 8
පැය හත දැන් මේ ඔක්තෝබර් 15 වෙනිදා මේ වගේ දැන් ඔහොම තියෙනවා. ඉතින් මේ මේ වගේ මේ විභාගයේ වෙනකම්ම ඒ කියන්නේ ওই මාස ගානම කරපුවා මට දාලා තියෙනවා. ඉතින් එතකොට දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාට කවදා හරි මතක තියාගන්න දෙයක් තියෙනවා නේද පාඩම් මෙච්චර මම පාඩම් කරා කියලා. එහෙම එකක් තියෙනවා. සා මේකෙන් වැඩක් ගත්ත නේද? ඔන්න මගේ මෙතඩ් එක පාවිච්චි කරපු කෙනෙක් ඔන්න පළවෙනිය වෙලාවම තියෙනවා. කෙලිම පළවෙනිය වෙලා තියෙනවා. කුරුණෑගල පළවෙනිය වෙලා තියෙනවා. ඉතින් මේ ඒ මෙතඩ් එක සාර්ථකයි. හරි. එතනින් එහාට මොනවද ඔයාලට කියන්න තියෙන සාමාන්‍යයෙන් කියන්නේ A level දැන් අලුතෙන් A level කරන්න එන අයට මොකද ඔයාලට කියන්න තියෙන්නේ මේ පාඩම් කරගෙන යන අයට මොනවද පාඩම් කරන්න විශේෂ දේවල්? ඔව් ඇත්තනම කිව්වොත් තමන් තමන් ගැන විශ්වාසයක් තියාගන්න ඕන ඇත්තටම. එතකොට කිව්වොත් තමන් තමන්ගේ ක්‍රමයක් හඳුනා ගන්නවා. තමන්ට දැන් උදේට පාඩම් කරන්න පුළුවන් දවල්ද රෑද ඒ විදිහට තමන් දැනගන්න. මට ගොඩක් උදේට බෑ. එහෙනම් රෑට තමයි ගොඩක් වෙලාවට කරන්නේ පාඩම් කරන්න හදන්නේ. ඒක තමන් තමන්ගේ හැකියාව තීරුම් කරගෙන ඒ විදිහට වැඩ කරන්නේ. ශිෂ්‍යත් පාස් වුණාද? නෑ. ශිෂ්‍යත් ලකුණු කීයක් මදි වුණාද? 12යි. ලකුණු 12ක් මදි. එතකොට කීයද ලකුණු? 141යි. ඔලෙල් පාස් වුණාද? මොකද ඔලෙල් තත්ති. ඔලෙල් පාස් වෙන්න ඕනේ. හරි ඔලෙල්. A7යි B 101යි. A7යි B 101යි. C එක මොනවා? ඉංග්‍රීසි. ඉංග්‍රීසි වල. හරි. අනිත් B එක? ගණන්. හරි. ඔන්න ගණන් වල B එකක් තියෙන්නේ. දැන් ගණන් වල B එකක් තියෙන්නේ. ඒත් මොකක්ද ප්‍රශ්න කියලා දෙනවද නෑනේ. එතකොට හැමදාම ඔයා වැඩ කරගෙන ආපු ළමයෙක්ද ඒ කියන්නේ? හැමදාම වැඩ කරනවද නැත්නම්? මම මුලින්ම නෑ වැඩ කරේ නෑ. වැඩ කරේ නෑ. දැන් පස්සේ තමයි ටිකක් ඕනි කියලා වැඩ කරන්න ඕනි කියලා හිතිලා තමයි අන්තිමෙන් වැඩ කරේ. එතකොට ඊළඟ අවුරුදු දෙකමාරම් වැඩ කරාද නැත්නම් අන්තිම කාලෙදි වැඩ කරා? අන්තිමේ කාලේ තමයි වැඩ කරේ. මුලින්ම එහෙම වැඩ කරේ. ලොකුට වැඩ කරේ නෑ. ඔන්න එතකොට මේ වෙද්දිත් දැන් මේ මේ වීඩියෝ එක දාද්දිත් මේ හරි 24 කට්ටියට හරි පොඩි කාලයක් තියෙන ඊළඟ කරන්න. ඉතින් මේ කාලෙත් හොඳටම ඇති නේද? ඔව්. ඔයාගේ ඉස්කෝලේ ගැන මතක් කරන්න. මගේ ඉස්කෝලේ වෙලගෙදර මධ්‍යම විද්‍යාලය. ඉස්කෝලේ නෝ ඇත්තන ගොඩක් උදව් කරා ඉස්කෝලේ ගුරුවරුත්. එයාලා ගොඩ මතක් කරන්න ඕනේ ඇත්තනම. ඔව්. එයාලා ඇත්තන අපේ ET මිස් එහෙම අපිට ප්‍රැක්ටිකල් හිටන් කරලා දුන්න හවස පන්ති දාලා ඒ හැමෝම මතක් කරන්න ඕනේ. එතකොට ඔය ඉස්කෝලේ මතක් කරන්නේ මොකද හේතුව? දැන් මෙතන දැන් මගේ නම් පන්ති වල මැත්ස් කරන ළමයි, තව සබ්ජෙක්ට් ගොඩක් කරන ළමයි ඉන්නවා. ඒ වරට ඔය ටෙක්නොලොජි කරන ළමයි දැන් බහුතරයක් IT කරනවා. ඒගොල්ලන්ට අනිවාර්යෙන් ඉස්කෝලේ මම යන්න එපා කියලා නෑ. ඇයි? ඉස්කෝලේ යන්න ඕනේ. ඇයි? ප්‍රැක්ටිකල් ටික අපිට කරගන්න අනිවාර්යෙන් ඉස්කෝලේ යන්න ඕනේ. අම්මලා තාත්තලාගෙන් ලැබුණ සපෝට් එක කොහොමද වට? අම්මලාගෙන් තාත්තාගෙන් ගොඩක් සපෝට් කරා. අපච්චි සමහර දවස් පන්ති යන බස් අපිට සාමාන්‍ය බස් අඩුයි. ඒත් අපච්චි පන්තියට ෆිසිකල් ක්ලාස් තියෙන ටයිම් වල ගිහින් දැම්මා. එතකොට අම්මයි අත්තම්මයි හැරන් හිටියා. පාඩම් කරන සමහරවල් මම නිදාගන්න කියද්දී ඕනේ නැහැ කියලා හැරන් ඉන්නවා. ඒ එයාලත් ගොඩක් උදව් කරා. අත්තම්ම මාව අඳුරගත්තා. ඒ කියන්නේ අත්තම්ම බලන් ඉන්නද මම පන්ති කරේ. ඊට පස්සේ දැන් තාත්තා කෙනෙක් කිව්වා අම්ම ගැන. අම්මත් ඉන්නව මෙතන. ඔව් අම්මත් හැරන් ඉන්නවා. අම්මා සමහරවල් කිරි හදන දෙනවා පාඩම් කරලා දෙන ඉන්දියද්දී. ඒ වගේ අම්මත් උදව් කරා. අම්මත් හැරන් ඉන්නවා අත්තම්ම වගේම. සාමාන්‍ය අම්මයි අත්තම මාරු මාරුට තමයි හැරෙන්නේ. පේනවා. ඉතින් මේ මම හැමදාම මතක් කරනවා අර කොච්චර කළත් ඇත්තටම අපිට අර ඇත්තටම උදව් කරන්නේ අම්මලා තාත්තලා. දැන් මෙයාට එන්න තියෙන්නේ කොහෙද මේ කැම්පස් එක? රජයේ කැම්පස් එක සිලෙක්ට් වුණානේ. අද ඔයා හරිද? එතකොට මේ මම රජයේ කැම්පස් ප්‍රයිවට් කැම්පස් ඔක්කොම තියෙනවා. මේ දේවල් ගැන මම නරකක් කොහෙවත් දකින්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අවුලක් නැහැ. මම ඒක මුකුත් කියන්නේ නැහැ. හැබැයි මේ මම දකින එක දෙයක් තමයි රජයේ කැම්පස් එකකට මේ යන්න බෑ. ඇමති කෙනෙක්ගේ පුතෙක් වුණත් යන්න පුළුවන්ද? බෑ. ඔයාලට සල්ලි තිබුණා කියලා යන්න පුළුවන්ද? බෑ. තාත්තට කොච්චර හැකියාවක් තිබ්බද කියලා යන්නත් බෑ. ඒ වගේම මේ අම්මලා තාත්තලාගේ තියෙන බලපුරම් කරව නැත්තම් පන්දන් අල්ලලවත් මොකක්වත් කරලා රජයේ කැම්පස් එකට යන්න බෑ. තනිකරම මෙයාගේ තියෙන මානසික සහ මෙයාගේ තියෙන දක්ෂතාවය. මොකද ඒලගෙන තරඟ විභාගයක් ඒකෙන් පළවෙනියෙක් වෙලා තියෙනවා. හරි මම වගේ කියන බැරුණා. මොකද මමත් ඒසල ලොකු ටාගට් එක හිටියා මේ. ඉතින් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ තිබුණ තරඟකාරීත්වයත් එක්ක ඒක බැරුණා. මේ මම මේ කැම්පස් එකට ඒ කියන්නේ මගේ ජවතුන කැම්පස් එකට කියන්නේ මගේ හීනයක්. හරි මගේ හීනයක් මම උගලන් කියලා තියෙනවනේ කොච්චර මම ඒක හිතියද කියන්නේ. මං කැම්පස් එකට ගියාට පස්සේ මේ පළවෙනිම කැම්පස් එකට ගියාම අර මුලම කාලේ පොඩ්ඩක් අර අතල ওই බැංගල්ස් දාන්න දෙන්නේ නැහැ. පොඩ්ඩක් මුලම කාලේ. ඒ කියන්නේ බැංගල්ස් දාන්න දෙන්නේ නැත්තේ නැහැ. අර අපි දාන්නේ නැහැ. ඉතින් මුලින් හුරු නැහැනේ. ඊට පස්සේ මේ මොකද්ද? මං ගත්ත පළවෙනි බැංගල් එක තමයි මේක. හරිද? මේ දින පළවෙනි බැංගල් එක නේ. මේ බැංගල් එක වටිනාකම කියනවා නම් මේ ජපුර බැංගල් එක මේ බැංගල් එක වටිනාකම තමයි මේ මේ බැංගල් එක රුපියල් 200ක් විතර වෙන්නේ. හැබැයි රුපියල් 200ක් තිබුණාට මේක දාගෙන යන්න පුළුවන් කාටවත් පාරේ. බෑයි. ජපුර යන්න ඕනේ. හරිද? ඉතින් එතකොට මේ මේ බැංගල් එක සෑහෙන වටිනවා. මේක තමයි යාට තියෙන ලොකුම මම අද දෙන ලොකුම තෑග්ග මේක. තව තෑග්ග තිබ්බට ලොකුම තෑග්ග මේක මේ. මේ බැංගල් එක තමයි මම ගත්ත පළවෙනි බැංගල් එක මම කැම්පස් ගිහිල්ලා. මම හිතුවා මේ මම මුලින්ම එන පළවෙනියෙකුට දෙනවා කියලා. හරි. මොකද මේ බැංගල් එක කියන්නේ අයිති වෙන්නත් ඕනේ මේ. ඒ කියන්නේ මේ බැංගල් එක ඇත්තටම අයිති කරගන්න පුළුවන් කෙනෙකුට නේ. හරි. ඉතින් මේ මේ බැංගල් එක මම පාවිච්චි කරපු එක. මේ මම පාවිච්චි කරපු එක. මේ බැංගල් එක දෙන ඔයාලට මේ කැම්පස් සහ මේක දාගෙන ඉන්න ඔන්න ජපුර බැංගල් එක. මේ තියෙන්නේ මේ තෑග්ග මේ මේ දිලි පොඩි තෑග්ග ඈ ආ වැරදිලාද ආලේ හත් හරි සතුටින් සතුටින්
තර මං කැම්බස් යනක මං ඉන්නේ මේ මගේ කොච්චර ඩිවිෂන් එක ලොකුණත් සහ කොච්චර පිරිසක් අපිත් එක්ක එකතු වෙලා හිටියත් මමත් වැඩ දෙකක් කරන ගමන් ඉන්නේ. මං ඔයාලට කියන්නේ මොන හරි දෙයක් කරන්න අම්මලා තාත්තලා කියලා බර ඔයා ගන්න. මොකක් කරේ මේ අදහස් තියෙන ඉස්සරහට කරන්න. කවුද ඉස්සරහට වෙන්න කැමති? ඒ විවසයි කික් වගේ වෙන්න තමයි කියන්නේ. ඒක තාක්ෂණ පාවිච්චි කරලා ඒ පැත්තෙම කනදා කැමති නේ. ඉස්සරහ තරම් ලස්සන වෙනවනේ ඊට පස්සේ ඔක්කොම ටික තියෙන්නේ මෙතනනේ. ඉතින් මේ මොන හරි කියන්න තියෙනවද? චූටි කාලේ ඉඳලම මෙයා ඉතින් ඉගෙනීම සම්බන්ධව අපි පිටිපස්සෙන් හිටියා. මම දැකලා තියෙන මීට කලින් ඉතින් ඔන්ලයින් කරනකොට සර් දෙකන. නමුත් මේ සර් එක්ක ක්ලාස් කරනකොට මේ සර් මෙයා නිකන් දකින්නේ මේ සර් ෆිසිකලි ළඟ ඉන්න විදියට තමයි මෙයාට නිකන් ඔක්කොම මේ මැච් වෙන්නේ. ඒ වුණාට හොඳට හොඳ අවබෝධයක් අරගෙන සර් කියන දේවල් සර් කියලා දුන පාඩම් කරන ක්‍රමයක්. ඒකත් එයා මාරුවෙන් මාරුවට ඒ විදියට කරගෙන ගියා. සර් කියන හැම දෙයක්ම හැබැයි මෙයා කරා. අතපසු වුණොත් ඒක මෙයා කොහොමාරි සර්ට දානවා. කොහොමාරි පාඩම් කරලා ඒක දාන සර් මෙච්චරක් පාඩම් කරනකොට මෙච්චරක් පාඩම් කරනකොට සර්ට දානවා. ඒ පස්සේ ඉතින් ප්‍රකිස සර්ගේ සෑහෙන මඟ පෙන්වීමක් ලැබුණ මේ මෙයාට විභාගේ පාස් වෙන්න. ඒක ගොඩක් වටනවා. මේ අතමයි තමයි ගෙන මතක කරන මාරු මාරුවට නිදි මරනවා කියලා කිව්වේ. පුතා හොඳට රෑ හැරිලා ඉන්නවා. ස්කෝල් වලට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මේ ඉතින් වරදින්නේ නැහැ ඔයාට මෙයා හොඳට පොඩි කාලේ ඉඳන් ඕ ලෙවල් කරනවා. ස්කෝලේ ගුරුවරු මෙයාට කැමති. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඔය අද දැකපු එක හරි සන්තෝසයි. අපි ඉතින් ෆොටෝ එකෙන්ද දාන්න යකින් ඔන්ලයින් එකෙන්නේ. මල්ලි මල්ලි මම දන්නේ නැහැ මොකක්ද. අයියට රවුටර් එකම් කරලා දෙන්න ඒකට මම අයෙක් කරනවා. අම්මේ කියන්නේ රවුටර් සිග්නල් නැතුනොත් ඒක එහාට මෙහාට අරන් යනවා. කොහොම හරි අයියට පාඩම් කරන්න මල්ලි හොඳ සහයෝගයක් දෙනවා. ඒ සිග්නල් නැත්නම් ඇත්තටම අපි පැත්ත සිග්නල් අඩුයි ගොඩක්. අර රවුටරේ වුණත් අර වහල උඩ තමයි තියෙන්නේ. මේ බිම තියෙන එක තමයි අර උඩ තියෙන්නේ. ඉතින් ඒකත් හදලා දුන්නේ මෙයා තමයි අයියට. මේ මොනු ටික එනකොට මායි මෙයා විතරයි හිටියේ පුතයි මායි විතරයි හිටියේ මෙයා හිටියෙත් නැහැ. ඊට පස්සේ මෙයා ඇවිල්ලා අම්මේ මං කුරුණෑගල දිස්ත්‍රික්කෙන් පළවෙනියා කිව්වා. එතකොට හිතා ගන්න බැරි ඉතින් සතුටක් තිබුණේ. ඔව් පාස් වෙයි කියලා හිතුවා. ඒ වුණාට මේ වගේ ලොකු මේ වගේ මේම ජයග්‍රහණයක් ගන්න කියලා හිතුවේ නෑ. ඒත් කියන්න ඕනේ මේ වගේ, ඒ කියන්නේ මේ ආදර්ශයක්. මොකද හේතුව මම ඒ දවස්වල අර දැක්කන අර 1 2 3 වෙලා හිටපු කට්ටිය. ඒගොල්ලෝ දැකලා මමත් ඒ වගේ වෙන්න ආස කරා. ඒ කියන්නේ ඒ ආසාව අන්තිමට අරමුණක් වුණා. ඒ අරමුණ ඉටු කරගත්තා. හරිද? මේ එහෙම අරමුණ ඉටු කරගත්ත කෙනෙක් ඉන්නේ. ඉතින් මම කියන්නේ දැන් මගේ දිහා බලනවා වගේම මෙන්න බලන්න කෙනෙක් ඉන්නවා. මෙයා දිහා බලලා ඉස්සරහට මම සම්බන්ධ කරන්නම්. මේ වගේ වෙන්න එන උසරණයි මේ හැමෝටම උසරණයි ඩේවිඩ් ජේස් වීටයි. හරි එන හරි හරි නේ හරි හරි අනේ හරි අනේ පුතේ මේ අතට හරි උසරණයි යංගම් වීටයි. හරි එන හරි පරිස්සමට යන්න හරි